දැන් ඔබතුමා කියන විදිහට මේකට වැඩි හොඳ විසඳුමක් ඇති කරගන්න පුළුවන් කමක් තිබුණාද ශ්‍රී ලංකා රජයට IMF එකත් එක්ක? එහෙනම් දෙපැත්තට උන දැන් ගානාරට කොහොමද කරේ? ඒ කියන්නේ වැදගත් දේ වැදගත් කොට සලකන්න ඕනේ. වැදගත් දේ තමයි මේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය, ඒක පුද්ගලයාගේ ජනාධිපති අපේක්ෂකත්වය නෙමෙයි. එතකොට මේ ප්‍රමුඛතා ඔක්කොම කලවම් කරගත් නිසා, විකෘති කරගත් නිසා තමයි මේ තත්වයට අපි පත් වෙලා තියෙන්නේ. අපි පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා ආණ්ඩුව අනිවාර්යෙන් වෙනස් වෙනවා කියන කිසිම සැකයක් නැහැ. එහෙම වුණයින් පස්සේ අපි ජාත්‍යන්තර අරමුදල සමග නැවත සාකච්ඡා කරනවා. අපි නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වැඩපිළිවෙල සාර්ථකව කරන්න නම් මේක ආරම්භ කිරීමට පෙර ශක්තිමත් ආරක්ෂක දැලක් ස්ථාපිත කරන්න කියලා. ශක්තිමත් ආරක්ෂක දැල ඉගෙන මේ 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 රටේ ආර්ථික ශක්තිය අඩු දිලිඳු කොටස් වල සුභ සිද්ධිය සඳහා ඒක කරන්න නැතුව මේක ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරුවොත් මේකට දැවැන්ත විරෝධතාවයක් ඉස්මතු කරනවා. එහෙනම් මේක කරන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ නිසානේ අද ළමා මන්ද පෝෂණයේ 127ක් නම් 500,000කට දරුවන් ඉස්කෝලෙන් එන්න වෙලා තියෙනවා නම් දෙමාපියන්ට ඒගොල්ලන්ට ඉස්කෝලේ යවන්න බැරි හින්දා. හරි? එතකොට දරිද්‍රතාවය ලෝක බැංකු වාර්තාවක් අනුව පහුගිය අවුරුදු දෙකම අතර තුල දෙගුණ වෙලා තියෙනවා නම් ඒ ඇයි ඒ සියල්ලක්ම සිදු වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම දුන්න උපදේශය. ඒ කියන්නේ ආරක්ෂක දැල, සමාජ ආරක්ෂක දැල ඉස්සෙල්ලා සාපිත කරන්නේ. ඒ කියන්නේ සත පහක මේ තැකීමක් තිබුණේ නැහැ. දැන් ඔබතුමා කියන විදිහට දැන් 20යි 33 දෙනකම් බලාගෙන හිටියේක 20යි 28 දී මේ ණය ගෙවන්න පටන් ගත්තා. ඒකම මේ ණය කපා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඔබතුමා පැහැදිලි කරනවා. එතකොට මීට වැඩිය විසඳුමකට ගියේ නැහැ කියන එකම නේද ඔබතුමා මේ පුන පුනා කියන්නේ? නෑ, මේ මීට වඩා වැදගත් දේ වැදගත් කොට සලකලා මේක කරා නම් අනිත් රටවල් ලබාගත් සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න බැරි ගමන් නෑ. ඒ රටවල් වගේම මානව සම්පත් අපේ තියෙනවා. අපේ දක්ෂ නිලධාරීන් ඉන්නවා, මහා බැංකුවේ ඉන්නවා, මහා භාණ්ඩාගාරයේ ඉන්නවා. හැබැයි ඒ සියලු දෙනාටම ලැබුණු නියෝගය තමයි මේ සම්පූර්ණ වැඩපිළිවෙල දේශපාලනීකරණය කරලා. මම කියන්නේ මේක නිලධාරීන්ගේ වරද කියලා. නිලධාරීන් වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන හාම්පුතුන්ගේ නියෝග පරිදි. දේශපාලන හාම්පුතුන්ට මේක කරන්න ඕනේ උනේ රටට සේටම වඩා වාසිදායක කිවිසුම ලබා ගැනීම නෙවෙයි. පුද්ගලයෙකුගේ ජනාධිපතිවරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනවා. දැන් ඔබතුමන්ලා හෙට පාර්ලිමේන්තු වෙනකොට තව 24ක කාලයක් මේ ලියකවිල්ලක් ආවා කියවන්න බැහැ කියනෝනේ කල්මදි කියන එක. ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ වර්ජනය කරනවද? නෑ, ඒක අපි තීරණය කරන්නම්. අපි රැස් වෙලා ඒක තීරණය කරා. ඒක මට තනියෙන් ගන්න පුළුවන් තීරණයක් නෑ නේද? විපක්ෂයේ රැස් වෙලා තීරණය කරන්න ඕනේ මේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා උචිත ක්‍රියාමාර්ග මොකද කියලා. දන්නේ නැති දෙයක් ගැන කොහොමද විවාද කරන්නේ? ඒක නිෂ්ඵල ව්‍යායාමයක් නේ. ඒ සඳහා පාර්ලිමේන්තුව විශේෂයෙන් කැඳවනවා. දැන් ගොඩාක් විවේචන තියෙනවානේ පාර්ලිමේන්තුවේ රැස් වෙනකොට මහා විශාල මුදල් කන්දරාවක් වියදම් වෙනවා කියලා. ඒ පාර්ලිමේන්තුවේ රැස් කළ යුතුයි මේ විදිහේ ගිවිසුමක් ගැන පාර්ලිමේන්තුවේ බොහොම විස්තර සහිත සාකච්ඡාවක් පැවැත්විය යුතුයි. ඒ නිසා තමයි විපක්ෂය ඉල්ලා සිටියේ මේක සාකච්ඡාවක් කරනවා නම් ඊට එක දවසක් මදි, දවස් දෙකක් තියෙන්න ඕනේ. හැබැයි දවස් එකක් සාකච්ඡා කරන්නේ මොකද්ද ගිවිසුම ගැන මෙනෝදයක් දන්නේ නැතිව. ඉතින් ඒ මොකද්ද මේ ආණ්ඩුව කරන්න හදන්නේ? ඉතින් එහෙනම් ඇයි බොරු කියන්නේ? පැහැදිලිව ගල්පැනන බොරුවක් නේ කිව්වේ. අපිට කිව්වා මේ මොකද්ද මේ 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 මෙතන තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. අන්තර්ජාලයට එන මේ ඔක්කොම එතන තියෙනවා. අන්තර්ජාලයේ මෙලෝ අන්තර්ජාලයේ තියෙන්නේ පැරිස් සංගමය ගැන මේ වටනවා. අපිට ඒක අවශ්‍ය නැහැ. දැන් වර්තමාන ජනාධිපතිවරයාත් බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරයාක් නෑ. දැන් තව පොඩි කාලයක් තියෙන මාස 4ක කාලෙකින් ඔබතුමන්ලා දැන් සංධානයේ ගොඩනගා ගත්තන සමුජ ජන බලවේගයත් එක්ක අපි දකිනවා මේ දවස්වල සංධානයේ නෙමෙයි සමුජ ජන බලවේගයයි පක්ෂයෙන් ඈත් වෙනවා පොන්සේකා, එතකොට රාජිත් සේනාරත්න. ඔබතුමන්ලා එතකොට මේ සමුජ ජන බලවේගයේ නායකත්වයත් එක්ක මේ ගමන යන්න පුළුවන් කියලා හිතනවා? අනිවාර්යෙන් පුළුවන්. ඔය කතාව සම්පූර්ණ බොරුමක්. ඔක අද ඊයේ කියපු දෙයක් නෙමෙයි. කවුද මේ දිනේ එනවා කිව්වා? 25ක් එනවා කිව්වා. ඔව්, 25. ඉතින් 25 එනවා නම් පෙන්වන්නකෝ කවුද කියලා. 25 එන්නේ කවුරුත් යන්නේ. ඔය කතාව හැම දවස් 3කටම විතර සැරයක් ජනාධිපති කාර්යාලයෙන් පිටත් කරනවානේ ඒගොල්ලන්ගේ මාධ්‍ය ජාලය හරහා. ඉතින් දැන් ඒකේ විශ්වසනීයභාවය නැහැ නේද? දැන් මේක පළවෙනි වතාවට කිව්වහම මිනිස්සු විශ්වාස කරයි. ඕ මේව දෙයක් වෙයි 25ක් එයි කියලා. මේක 10වෙනි වතාවට 15වෙනි වතාවට කිව්වහම මොලේ කනදක් තියෙන මිනිහෙක් ඒක විශ්වාස කරනවද? කාගේවත් විශ්වාසයක් නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ගිලෙන නැවකට කවුද පණින්නේ?
කවුරුත් දන්නවා මේ රජයට කිසිම ආයුෂක් නැහැ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ කිසිම හරිනත දැනුමක් තියෙන අත්දැකීම් තියෙන දේශපාලන අංශයක එතනට පණිනවද? කවුරුත් පණින්නේ නැහැ. ඉතින් මේ දැන් මේ 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 කතාව පිරුණු වෙච්ච කතාවක්. පිරුණු වෙච්ච කතාවක්. මේක ආකර්ෂණයක් අලුත් ගතියක් තියෙනවද? නැවුම් ගතියක් කොහෙත් නැහැ. එහෙනම් සරත් කොන්සේක මහත්මයා මේ ළඟදී මේ පක්ෂේ නායකයා විවේචනය කරන එළියට සරත් වංශේගමතුමා ගැන මට කතා කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මම දැක්කා අදපුදී සරත් වංශේගමතුමාගේ පැහැදිලි ප්‍රකාශනය එතුමාගේ කිසිම චේතනාවක් අදිශානයක් නැහැ කියලා රජයට. ඉතින් මට වඩා ඉක්මවා දන්නවනේ එතුමාගේ චේතනාව මොකද? එතුමා බොහොම පැහැදිලි කරලා ඒක ප්‍රකාශ කළා. අපිට පොඩි ආරංචියක් තියෙනවා ඔබතුමාට ලියන පොහොත්තුවේ ඉඳන් 25 වන රණවීර මහත්තයා ගෙනාවොත් පොහොත්තුව ජනාධිපතිවරණයේදී රණවීර සහයෝගය දෙනවා කියලා. මම පොට්ට වෙනුවෙන් කතා කරන එක වැරදි නේ. ඔබතුමා මේ ප්‍රශ්නේම කරන්න ඕනේ පොට්ටේ මාලකම්තුමාට. එතුමාට ඉන්ධන බිල අඩු වෙලා තියෙනවාද? ඔබතුමාලාගේ ආණ්ඩුව කාලේ වැඩි කරපු දෙයක් දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉන්ධන බිල අඩු කරන්න තිබුණා මීට හුඟක් ඉස්සෙල්ලා. අවශ්‍ය ප්‍රමාණයට වඩා හුඟක් වැඩි කරා. හරි, මේ ඔක්කොම ඡන්ද ගුණ්ඩු අවශ්‍ය ප්‍රමාණයට වඩා හුඟක් වැඩි කළා. ඇයි ඒ කරේ? චේතනාන්විතව සැලසුම් සහගතව මැතිවරණය ළඟ වෙනකොට ඒක පොඩ්ඩක් අඩු කරනවා. පොඩ්ඩක් අඩු කරලා ජනතාව අන්දවන්න. මේ මේ අල්ලස් සංස්කෘතියට අද මේ රටේ කිසිම තැනක් නැහැ. මොනවද අද? හරි පුදුම කරුණාවක් නේ, දයාවක් නේ අපේ රටේ ජනතාව සම්බන්ධයෙන්. මොනවද නොදෙන්නේ? ආහාර දෙනවා, ඉඩම් දෙනවා, සින්නක්කර උප්පු දෙනවා. නොදෙන දෙයක් නැහැ. හැබැයි ඒකෙන් අපේ ජනතාව රැවටෙන්නේ නැහැ. ඒක අපේ රටේ ජනතාවගේ බුද්ධියට ගන්න නිගායක්. කරන්න පුළුවන් හැම උප්පර වැට්ටියක්ම කරයි මොකක් හරි විදියට දිනන්න. හැබැයි අපේ රටේ ජනතාවට ඊට වඩා පරිණත බුද්ධියක් තියෙනවා. එම නිසා ඒ උප්පර වැට්ටි කිසිසේත් සාර්ථක නොවන බව අපේ දැඩි විශ්වාසයයි.